අයිබුවන් තුල පුතාලට අද විශේෂම කියලා දෙන්න යන්නේ කාල කළමනාකරණය ගැන. මොකක්ද මේ කාල කළමනාකරණය? මේ ලෝකේ අපි හැම දෙයක්ම වැඩ කරන්නේ කාලයට අනුව. නිකන් හිතලා බලන්නකෝ. තප්පර විනාඩි, පැය, දවස්, සති, මාස, අවුරුදු කියලා අපි මේ විදිහට වෙන් කරලා තියෙනවා. මේ කාලේ තවත් මේවා විශාල වශයෙන් වෙන් වෙනවා. විංශති ඒ විදිහට වෙන් වෙනවා. නමුත් අපි සාමාන්‍ය දූල පුතාලා දන්න දේ හිතමු. මේ විදිහට වෙන් වෙනවා. තප්පර 60 විනාඩියක විනාඩි හට පැය එකයි පැය 24 දවස් එකයි දවස් 7 සති එකයි වගේම සති 4 මාස එකයි මාස 12 අවුරුදු එකයි කියලා වෙනවා. ඉදිරිය මේ අවුරුද්ද කියලා එකක් හැදෙනවා. වර්ෂය කියලා වසරක් කියලා හැදෙනවා. ඒතර මේ වසරකට එන්න මොකද මේ තප්පර විනාඩි වෙලා විනාඩි පැය වෙලා පැය 24 දවස් වෙනවා. දවස්ට අපි කියනවා දින කියලා. දිනේ කියන්නේ මොකද්ද? දින කියන්නේ දිනපති. දිනපති කියන්නේ කවුද? සූර්යා. සූර්යාට කියන්නේ දිනපති කියලා. සූර්යාට කියන පර්යාය වචනයක් තමයි දිනපති. සූර්යා උදා වෙලා සූර්යා නැවත හිරු බැස්ම සූර්ය අස්තය සිදුවෙනවා. ඒකට කියන්නේ සූර්යා ඉර බහිනවා කියලා. ඉර බැහැලා නැවත පහවදා සූර්යා උදා වෙන කාලය. ඒකට කියනවා දවසක් කියලා. ඒ කියන්නේ දවසක් කියන්නේ මොකද්ද? දිනයක් කියන්නේ මොකද්ද? දින. දින කියන්නේ දිනපති. දිනපති උදා වෙලා දිනපති බැහැලා නැවත දිනපති පහවදා උදා වෙනකම්. එහෙනම් අද දවසේ සූර්යා උදා වෙලා ඉර උදා වෙලා හෙට හිර උදා වෙනකම් අතර කාලය තමයි දවස කියලා කියන්නේ. ඒක තමයි නිවැරදිම දවස වෙන්නේ. අද දවසේ ඉර උදා වුණා නම් උදේ 6ට හෙට උදේ 6ට නම් ආ ඉර උදා වෙන්නේ. අද උදේ 6 ඉඳලා හෙට උදේ 6 වෙනකම් ඒ කොටස කියනවා අපි දවසක් කියලා. දවස කියන්නේ ඒකයි. දවස. දවස කියන්නේ දින. දිනේ කියන්නේ ඒකයි. දින කියන්නේ දිනපති කියන එක. දවස කියන්නේ දිනයක් වසන කාලය. සූර්යා වසන කාලය. ඒක තමයි කියන්නේ දවස කියන්නේ දිනේ කියන්නේ සූර්යා උදා වෙලා නැවත බැහැලා නැවත උදා වීම කාලය. ඒතර සූර්යා උදා වෙන වෙලාවේ ඉඳලා සූර්යා බහින වෙලාව. ඉර බහින වෙලාව. ඒ කියන්නේ ඉර උදාවේ ඉඳලා ඉර බහින. සූර්ය උදාවේ ඉඳලා සූර්ය අස්තය. තියෙන කාලේ තමයි අපි දවල් කාලය කියලා හඳුන්වන්නේ. දවල් කාලය කියන්නේ නම් මොකද්ද? ඉර උදාවේ ඉඳලා ඉර බහින වෙලාව වෙනකන් දවල් කාලය. හැමදාම ඉර උදා වෙන වෙලාවක් තියෙනවා. හැමදාම ඉර බහින වෙලාවක් තියෙනවා. ඒක තමයි දවල් කාලය. උදාවේ ඉඳලා බහින වෙලාව. ඉර බහින වෙලාව ඉඳලා පසුවදා ඉර උදා වෙන කාලය තියෙනවානේ. ඒ කාලේට අපි කියන්නේ රාත්‍රී කාලය. එහෙම තමයි දිවා රාත්‍රී කියලා වෙන් වෙන්නේ. දැන් දින කියන්නේ ඒක. දින කියලා කියන්නේ මේ විදිහට මේ කියන සූර්යා උදා වෙලා පහවදා සූර්යා උදා වෙනකන් කාලේ දිනයක් කියලා. දින එකතු වෙලා සති හැදෙන්නේ, සති එකතු වෙලා මාස හැදෙන්නේ. සති කියලා කියනවා. සති කියන වචනේ තියෙන සතිය. සති කියන්නේ මොකද්ද? සතිය කියන්නේ සා කියන්නේ සතක්. හතක් කියන්නේ දින. ඒ දිනපති හත් වාරක් උදා වීම එකට කියනවා සති කියලා. සතියක් විදිහට කියනවා. කියන්නේ දින හතක්. ඊට පස්සේ දින හතක් සතිය. ඊට පස්සේ සති හතරක් මාසයයි. මාසය කියන්නේ මොකද්ද? මා කියන්නේ චන්ද්‍රයාට හඳට. ශේ කියන්නේ වටයක් ගමන් කිරීම. චන්ද්‍රයා වටයක් ගමන් කරන්න යන මාසයක්. දින 28ක් යනවා. දැන් චන්ද්‍රයා රාශි 12 තුල මේෂ වෘෂභ මිථුන කට සිංහන්‍යා තුල උච්චික දන මකර කුම්භ මීන. මෙන්න මේ කියන්නේ මේ රාශි 12 තුල ගමන් කරන්න යන කාලෙට තමයි කියන්නේ මාසයක් කියලා. හරි දින 28ක් කාලයක් කියනවා. මා කියන්නේ චන්ද්‍රයා, ශේ කියන්නේ මේ විදිහට. මේ විදිහට සම්පූර්ණ. එතකොට වසරක් කියලා කියන්නේ මාස 12ක්. ඔය විදිහට සාමාන්‍ය විවහාර තියෙනවා. එතකොට දැන් මම මේ කියන්නේ හැම දෙයක්ම කාලයකට අනුවනේ වෙන්නේ නේ. හැම ගෙදරම ඔරලෝසුවක් තියෙනවා. කාලමානයක් ඔරලෝසුවක් කියන්නේ. හැම වෙලාවෙම දැන් බෝලා පාසලේ ඉන්නකොට දූල පුතාලා බලන්න. පාසලේ තියෙනවා කාල පරිච්ඡේද කියලා. ඒ කාල පරිච්ඡේද වලට අනුව සියලු වැඩ කරන්න. පාසල ආරම්භ වෙන වෙලාවක් තියෙනවා, අවසන් වෙලාවක් තියෙනවා, විවේක කාලයක් තියෙනවා, උගන්වන වෙලාවල් තියෙනවා, ක්‍රීඩා කරන වෙලාවල් තියෙනවා. අපි ගත්ත දූල පුතාලගේ අම්මලා තාත්තලා සේවා ස්ථානවල බලද්දි එහෙත් සිද්ධ වෙන සියලු දේ එක වෙලාවට අනුව. ඒතර ඇහැරෙන්නේ වැඩ කරන්නේ උදෑසන අවදී වී සිට නින්දට යෑම දක්වාම සියලු දේ හැම කෙනෙක්ම තම තමන්ගේ අවශ්‍යතා මත කාලයක් බෙදාගෙන කරනවා. මේකෙන් කාල කළමන්නේ. දැන් දූල පුතාලා ගැන හිතන්න. ඔයාලා ශිෂ්‍ය ශිෂ්‍යාව. ඔයාලා කොහොමද ඔයාලාගේ කාලය කළමනාකරණය කරන්නේ? කාලය කළමනාකරණය කරන ටයිම් මැනේජ් කරන්නේ කොහොමද? දැන් මේක ඔයාලට හරි වැදගත්. මේක සමහර අය අතින් වෙන්නේ නැති නිසා තමයි බොහෝ වෙලාවට සමහරුන්ට කාලය මදි වුණා කියන්නේ. විභාගයට කාලෙ මදි කියලා කියනවා. මට පාඩම් කරගන්න බැරි වුණා කියලා කියනවා. මට පාඩම් කරගන්න කාලෙ නැති වුණා කියලා කියනවා. ඒක වෙන්නේ කල් වේලා ඇතුව මේ කාලය ගැන හිතලා කාල කළමනා නොකිරීම නිසා. දැන් අද මම කියා දෙන්නේ කොහොමද කාල කළමනා කරන්නේ කියලා. දැන් ඔබ පාසල් යනවනේ. විවිධ පාසල් වලට යනවා. හැමෝම එකම පාසල් නෙවෙයිනේ. ඒතකොට දුර වෙනස් වෙනවා. දුර දුරානුව යන එන කාලේ වෙනස් වෙනවා. දැන් ඔබ උපකාර පන්ති වලට යනවා. උපකාරක පන්ති වලට අනිවාර්යයෙන්ම ඔබ සහභාගී වෙනවා. උපකාරක පන්ති දුර වෙනස් වෙනවා. ඒ වගේම උපකාරක පන්ති තිබෙන කාලවකවර වෙනස් වෙනවා. ඒක නෑත්ත. එහෙනම් අපි කොහොමද දැන් මේ අනුව දවසේ කාල සටහනක් හදන්නේ? ඔන්න ඔබට මම ලේසි ක්‍රමයක් කියනවා. 10 දවසේ
කාල සටහන හදන විදිය. හරිම ලේසි හොඳට බලාගන්න. කොහොමද මේක හදන්නේ? දවසට තියෙනවනේ පැය 24ක්. දැන් හැම දුවේකටම හැම පුතේකටම පැය 24ක දවසක් උදා වෙනවනේ. කාටවත් අඩුවෙන් වෙන්නේ නැහැ නේ. හැමෝටම පැය 24ක් තියෙනවා. බලන්න කල්පනා කළා. අදත් පැය 24ක් තියෙනවා. හෙටත් පැය 24ක් තියෙනවා. අනිද්දාත් පැය 24ක් තියෙනවා. එහෙනම් ඔයාලට පැය 24ක් දව වශයෙන් එනවා දිනපතා මේ විදිහට යනවා. දිනකට පැය 24යි. එහෙමනම් මේ පැය 24 හරි විදිහට අපි කළමනාකරණය කරගත්තොත් අපිට සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් අධ්‍යාපනය ලබන දරුවෝ විදිහට. ඒක තමයි වැදගත්. අධ්‍යාපන ලබන දරුවෝ විදිහට. එහෙනම් අපි බලමු කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා. මේකට සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය හොඳට හිතන්න. දැන් මේ සූත්‍රය මුලදී අහනකොට දූල පුතාලට හිතේ මේකනම් කරන්න අමාරුයි. මේක කරන්න බැහැ කියලා. නමුත් මේක හොඳට ගැඹුරින් හිතන්න. හැම වෙලෙම හිතෙන වාට වඩා යමක් හිතන්න. පෙනෙන වාට වඩා යමක් දකින්න. ඇසෙන වාට වඩා යමක් අහන්න. අන්න ඒක තමයි තමන්ට තේරෙන්නේ සත්‍යය. පාටම සත්‍ය තේරෙන්නේ පෙනෙන දේ ඇත්ත නෙමෙයි. ඇහෙන දේ ඇත්ත නෙමෙයි. හිතෙන දේ ඇත්ත නෙමෙයි. එහෙනම් හිතෙන වාට වඩා යමක් හිතන්න. පෙනෙන වාට වඩා යමක් දකින්න. ඇසෙන වාට වඩා යමක් අසන්න. අන්න ඒක තමන්ට සත්‍ය වැටහෙනවා. එහෙනම් මම මේ කියන්නේ මේකත් ඒ වගේ. හොඳට අහන්න ඒක තේරෙනවා. ඔයාලට දැන් පැය 24ක් තියෙනවා. මේ පැය 24 බෙදා ගන්න නිල ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හරි සාර්ථකයි. ඒ ක්‍රමය තමයි බොහෝ රටවල් වල ඉන්න දරුවෝ කරන්නේ. රටවල් විතරක් නෙමෙයි දියුණු වෙච්ච රටවල් වල ඉන්න බුද්ධලයෝ මේ දේ කරන්නේ. දියුණු රටවල් තියෙන්නේ. දියුණු රටවල් වල බුද්ධලයෝ කරන්නේ. අපි ජපානයේ දියුණු රටක් විදිහට හඳුන්වනවා. යුරෝපීය රටවල් දියුණු රටවල් විදිහට හඳුන්වනවා සාමාන්‍ය. දියුණුවයි කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව නෙමෙයි භෞතික දියුණුව. දියුණු වෙච්ච රටවල් කියලා හිතනවා. ඒ රටවල් හැමදේම අනුගමනය කරන ක්‍රමය මේ. මේක හරි වැදගත්. මම හිතන්නේ ඒක ඔයාලට බොහොම වැදගත් නිසා තමයි මම මේ තීරණ කළේ. මේක මේ විදිහට ඉදිරිපත් දවසේ පැය 24ක් තියෙනවා. 24 බෙදා ගන්න මෙන්න මේ විදිහට. තමන් පැය 6ක් වෙන් කරගන්න නිදා ගන්න. මොකද ඉගෙන ගන්න දරුවෙක්, අධ්‍යාපනය ලබන දරුවෙක්, පාඩම් කරන දරුවෙක් අනිවාර්යයෙන්ම විභාගයට සූදානම් කරන දරුවෙක් පැය 6ක් නිදාගත යුතුමයි. පැය 6ට වඩා නිදා ගන්න ඕනේ නැහැ. ඒ පැය 6 නිදා ගන්න හැටි මීට පෙර වැඩසටහනක මම කියලා දිනවා නිින්ද ගැන වෙනවා. කොහොමද නිදාගන්නේ? රාත්‍රී 10ක් පාන්දර 4ක් අතර කියලා. එහෙනම් පැය 6ක් නිදා ගන්න වෙන් කරගන්න. එහෙනම් දවසේ පැය 24 ඔන්න පැය 6ක් තමන්ගේ නිින්ද සඳහා. මේක රාත්‍රී නිින්ද සඳහා පැය 6යි. දැන් 24න් 6ක් අඩු වුණා. එතකොට තව ඉතුරු වෙන්නේ පැය 18ක්. ඒ පැය 18ෙන් තව පැය 6ක් තියාගන්න අපේ එදිනෙදා දවසේ කටයුතු සඳහා. දවසේ කටයුතු කියන්නේ විවේක කාලය තුළ දවසේ කටයුතු සඳහා පැය 6ක් තියාගන්න. ඒ මොනවද විවේක කාලය තුළ දවසේ කටයුතු? සෙල්ලම් කරන්න පැය 2ක්. එතනින් ගියාම තමන්ට ආහාර පාන ගන්න එතනින් ගියාම ඒ දේවල් වලට තමයි අයින් කරන්න ඕනේ. තමන්ගේ මූලික වැඩ දිනවා තමන්ගේ වැඩ කඩතු ඒ වැඩ කඩතු කරන්න බෑ. නාන්න ඕනේ මේක තියෙනව නේද? ඒ දේවල් වලට තමයි මේ පැය 6ක් තියාගන්න. දැන් පැය 24ෙන් පැය 6ක් තියාගන්න මේ වැඩ වලට. කෑම කන්න, කෑම කෑම සඳහා, දිය නෑම සඳහා, රූපවාහිනිය නැරඹීම සඳහා, සෙල්ලම් කිරීම සඳහා, දරුවන්ට දෙන ඔවගේ දේවල් ලොකුවක් කියන්නේ නෑනේ. ඒ වටිකට ඔන්න පැය 6ක් තියාගත්තා. මේක පැය 6යි තියාගන්න ඕනේ. දැන් ඔන්න අපි මොකද ගන්න නින්දට පැය 6යි අර වගේ තමන්ගේ දෛනික කටයුතු වලට පැය 6ක් තියාගත්තා. දැන් පැය 12යි. පැය 12ක් කොන්න අපි දැන් වෙන් කරගත්තා. දැන් මේක තමන් තමන්ට ගැළපෙන විදිහට වෙන් කරගන්න. හැමෝටම එක වගේ නෙමෙයි. තමන්ට ගැළපෙන කෑම කන වෙලාව වෙනස්, එහෙම වෙනස් නෑ. ඒ අනුව තමයි ඒක බෙදෙන්නේ. නාන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ. ඒක මේ විදිහට බෙදාගන්න. දැන් පැය 6ක් තිබ්බා අපි නින්දට, තව පැය 6ක් තිබ්බා දෛනික වැඩ කටයුතු වලට. ක්‍රීඩා කිරීමත් ඒකටයි. අඩුතර පැයක් විතර හරි ක්‍රීඩා කරන්න. ගොඩක් වෙලාව අවශ්‍ය නැහැ. ඊළඟට තව පැය 12ක් විතර වෙනේ එතකොට. දැන් පැය 24ෙන් පැය 12ක් ගියාම දැන් ඉතුරු 12ම යොදන්න ඕනේ. දැන් ඔයාලා ඉන්නේ ශිෂ්‍ය අවධියේනේ. ශිෂ්‍ය තලයේ ඉන්නේ. ඉතුරු 12ම යොදන්න ඕනේ තමන්ගේ ඉගෙනීමේ කටයුතු සඳහා. ඔන්න ඔයගොල්ලෝ ඇතුළේ අකමැති වෙන තැන ඔතන. මොකද ඔයගොල්ලෝ හිතනවා එහෙම කොහොමද කරන්නේ? අපි පැය 12ක් ආසයි අපි දෛනික වැඩ කටයුතු සෙල්ලම් කරන්න ඒව කරන්නේ නැහැ. ඉගෙන ගන්න දරුවා පැය 12ක් අයින් කරන්න ඕන තමන්ගේ අධ්‍යාපනය වලින්. ඒ කියන්නේ මේ පැය 12ම පාඩම් කරන්න කියන එක නෙමෙයි. දැන් මේක වෙක් කරන විදිය කොහොමද බලමු. දැන් මම කිව්වා අධ්‍යාපනය සඳහා දවසින් පැය 24ෙන් පැය 12ක් යොමු කරන්න කියලා. දැන් ඔබ මුලදී අකමැති වුණත් ඔන්න බලන්න මේක බෙදිලා එනකොට සරල දෙයක්. කොහොමද මේ අධ්‍යාපන සඳහා කොහොමද අපි පැය 12 වෙන් කරන්නේ? දැන් ඔයාලා උදේ අවදි වෙනවනේ. අවදි වෙලා ඔන්න බලන්න පාසල් යන ලෑස්ති වෙන කාලේ අර පැය 12න් අඩු කරගන්න. පාසල් යන ලෑස්ති වෙන පැය භාගයක් කරනවා. ඒ පැය භාගය තුර අඩු වෙන්නේ අර පැය 12යි. අධ්‍යාපන සඳහා පැය 12. ඊට පස්සේ පාසලට යන්න එපා. බස් රථයෙන් යන්න ඕනේ. එතකොට අපි බස් නැවතුම් පොළට යන්න ඕනේ. බස් එකක් එනකන් ඉන්න ඕනේ. බස් එකේ ඉඳලා යන්න ඕනේ අපි පාසලට. එහෙම නැත්නම් වාහනේ යන්න ඕනේ. මේ කොහොමද යත යන කාලයක් අර පැය 12න් අඩු කරගන්න. අන්න එතකොට පාසල් යාම සඳහා ලක ලෑස්ති වීම, පාසල් යාම සඳහා පිටත් වෙන කාලේ,
පාසලේ ඉන්න බෑ අපි. පැය ගාණක් ඉන්න ඕනේ පාසලේ. ඒ ඉන්න පැය ගාණක් තර පැය 12න් අඩු කරගන්න. පාසලේ ඉන්න කාලෙත් ඒකටයි තියෙන්නේ. පාසලේ ඒ වෙලාවේ ඉගෙනුවත් නැතත් විවේක කාලේ ඔක්කොම අර පැය 12ටයි තියෙන්නේ. පාසලේ පැය 5න් ඉන්නේ පැය 5ම අර පැය 12න් තමයි ආයි තියෙන්නේ. අර බලන්න. ඊළඟට පාසල් ඇරලා ආපහු නැවත එන්න බෑ. බස් රථේ යනවනම් ආපහු එන්න ඕනේ. බස් නැවතුම් පොල්ට බස් එකේ එන්න ඕනේ ආපහු තමන් ඉන්න තැනට. එක්ක පයින් එන්න ඕනේ නැත්නම් වාහනේ එන කාලෙ අර පැය 12න් තමයි අඩු කරගන්න. දැන් එතකොට තියෙනවා පාසල් යාමට ලෑස්ති වීම. එතකොට පාසල් යාමට ලෑස්ති වෙනවා කියන්නේ අපි මූණ කට සෝදා ගැනීම නැත්නම් දිය නැ ගැනීම ඇඳුම් ඇඳ ගැනීම ආහාර පාන ගැනීම මේ ලෑස්ති වීමටයි තියෙන්නේ. ඒවා ඇතින අර පැය 12. ඊට පස්සේ පාසල් යන අතරමඟ යන කාලය, ඊට පස්සේ පාසලේ ගත කරන කාලය, පාසලේ ඉඳලා නැවත ගෙදෙට එන කාලය. මේ ඔක්කොම දැන් අර වෙන් කරපු අධ්‍යාපනය සඳහා වෙන් කරපු පැය 12න් තමයි අපි ගන්නෙ. ඊට පස්සේ උපකාරක පන්තියකට යන උපකාරක පන්තියට යන කාලේ, උපකාරක පන්තියේ ඉන්න කාලේ. හිතන්න ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අපි ගෙදර වැඩ පාසලේ ගෙදර වැඩ හෝම්වර්ක් කරන්න බෑ. අන්න ඒ කරන කාලේ. මේ ඔක්කොම අයිතින අර අපි වෙන් කරපු පැය 12යි. ප්‍රහරණ පැය 12 එතකොට දන්නේම නැතුව කියලා. මේක එකපාර නෙමෙයි වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. එතකොට අන්න එතකොට බලන්න පොන්නේ පැය 12 දවසේ පැය 24න් පැය 12ක්ම අපි අධ්‍යාපනය සඳහා වෙන් කළා. පාසල් යන ලෑස්ති වෙනවා, පාසල්ට යන අතරමඟ පාසලේ ඉගෙන ගන්න කාලේ, පාසලෙන් ආපහු එනවා, ඒ ගමන් කරන කාලෙත් අයි තින්නේ අර පැය 12ටම. ඊට පස්සේ උපකාරක පන්තියට යන වෙලාව, උපකාර පන්තිය ඉගෙන ගන්න වෙලාව, ආපහු නැවත පැමිණෙන වෙලාව, ඊට ගෙදර වැඩ කරදු පාසලේ දින වැඩ කරදු හෝම්වර්ක්ස් කරන වෙලාව, මේ ඔක්කොම තමයි මේ අටම අයිති වෙන්නේ අර පැය 12න් කාලේ බෙදාගෙන අයින් කරගන්න. එතකොට අපිට සාමාන්‍යයෙන් ගෙදර ආහාර පාන ගන්නවා අපි. එතකොට නාන ඒ වෙලාව, එතකොට අපි එන කෑම කන වෙලාව, නාන වෙලාව, එතනින් ගිහම අපි විශේෂයෙන්ම රූපවාහිනිය නරඹන වෙලාව, සමාජයේ නාට්‍යයක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් වැඩසටහනක් වෙන්න පුළුවන්, ඒ රූපවාහිනිය නරඹන වෙලාව, එහෙම නැත්නම් විශේෂයෙන්ම අපි ක්‍රීඩා කරන වෙලාව, මෙන්න මේ වෙලාවදී සහ නිදහසේ ඉන්න වෙලාව, මේ කියන පහ අයිති වෙන්නේ අර පැය 6ක් වංක වල වෙන් කරන්න කියලා. ඒ පැය 6ට දෛනික වැඩ කටයුතු. දැන් ඔය ඔන්ලයින් තියෙනවනේ ක්ලාසස්, ඒ වගේ ඒවා, එහෙම නැත්නම් ගුරුවරයෙක් ගෙදෙට්ට ඇවිල්ලා ගන්න තියෙනවනේ විශේෂයෙන්ම මේ ඉන්ඩිවිජුවල් ක්ලාස්, ඒ වගේ ඒවත් ගත කරන කාලය අයිති වෙන්නේ තර අධ්‍යාපනය සඳහා පැය 12ක් අපේ ගන්න. ඒකට හොඳේ, ඒකට තමයි ඒක අයිති වෙන්නේ. ඒ විදිහට බෙදා ගන්න හොඳට කල්පනා. දැන් මොනවා ඊට පස්සේ පැය 6ක් නිින්දට අයින් කරනවා. ඒ පැය 6 මුකුත් නෙමේ නිදා ගැනීම සඳහා පමණයි. රාත්‍රී 10ට නිදාගත්ත පාන්දර 4ට අවදි වුණා. ඒ 6 මුකුත් නෑ තමන් සුව නිින්දක. දැන් බලන්න දවසට පැය 24යි, 24 බෙදෙනවා අධ්‍යාපනය සඳහා පැය 12යි, නිින්ද සඳහා පැය 6යි, ඉදිරි වැඩකඩු සඳහා පැය 6යි. දැන් මේ විදිහට බෙදා ගත්තාම බොහොම පහසුවෙන් පුළුවන් අපිට පැය 24 කළමනා කරන්න. දැන් මේක හොඳට තමන් වෙන වෙනම කොලයක් අරගෙන තමන්ගේ කාලසටහන හදන්න. මේක ඒ ඒ දරුවට සාපේක්ෂයි. ඒ කියන්නේ එක දරුවෙක් යන කොළඹ පාසලකට යන දරුවෙක්ට මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කාලේ. ක්‍රමේ එකයි කාලේ වෙනස් වෙනවා. තමන්ගේ ගමේ පාසලට යන දරුවට ඔන්න විනාඩි 10ක් යන්නේ පාසලට යන්න. නමුත් කොළඹ පාසලකට යන දරුවෙක්ට සමහරට යනවා පැයක් විතර පාසලට. එතකොට ඔන්න යාට අර අධ්‍යාපන කාලෙන් පැයක් අඩු වෙනවා. ගමේ දරුවට එතකොට අඩු වෙන විනාඩි 10යි. අන්න එහෙම තියෙනවා. එතකොට ඒක තම තමන්ට ආවේනික තම තමන් හදාගන්න. මොකද යන උපකාරක පන්ති වෙනස් වෙනවා. හැමෝම එකම පන්තිය නෙමෙයි යන්නේ. රේ යනුව ඒකත් හදාගන්න. දැන් මම හිතන්නේ දුල පුතාට පැහැදිලි ඇති. දැන් තමන්ට මේක තනියෙන් හදන්න අමාරු නා. තමන්ගේ වැඩිමල් අයියා කෙනෙක් අක්කා කෙනෙක්ගෙන් උපදෙසක් අරගන්නකො මේ කරන ක්‍රමේ. නැත්නම් අම්මගෙන් හෝ තාත්තගෙන් උපදෙසක් අරගෙන බලන්න මේ කාලසටහන හදලා බලන්න. මේ කාලසටහන හැදුවාම ඔයාලට වඩාත් හොඳින් දවස කළමනා කරන්න වෙනවා. එතකොට ඔයගොල්ලෝ උංචි කාලේ ඉඳලම කාලසටහනකට අනුව වැඩ කරන්නේ. මුලදී කම්මැලි ගතියක් දැවුනට උත්හාන වීරියෙන් මේක කළොත් ඊට පස්සේ කාලසටහනට අනුවම වැඩ කරන්න හිතෙනවා. කාලසටහනෙන් පිට නොයන්නම තමයි හිතෙන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? තමන්ට හොඳට කාලසටහනට අනුව වැඩ කළා හොඳට කාල කළමනාකරුවෙක් වෙන්න පුළුවන් වෙනවා. හොඳ කාල කළමනාකරුවෙක් වෙනවා කියන්නේ තමන්ට බොහොම පහසුවෙන් තමන්ගේ කඩේ විභාග ඉලක්ක ජය ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හොඳම සාර්ථකම ක්‍රමය තමයි කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඉතින් අද ඉඳලා ඔබ මේ විදිහට ඔබේ කාලසටහන සකසා ගන්න. කාලසටහන තමන්ගේ පාඩම් කරන කාමරේ, පාඩම් කරන මේසේ අසල, තමන්ගේ පෞද්ගලික කාලසටහන බිත්තිය අලවල තියාගන්න. ඒකෝ තමන්ට මතක් වෙනවා ඊළඟ අදියර කොහොමද කරන්නේ කාලය කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. සියලු දෙනාටම බලන්න මේ විදිහට කාලය කළමනාකරණය කරගන්න. ඔයාලගේ දවසම සාර්ථක වෙනවා. ඒ තුලින් ඔයාලගේ අනාගතය නිකම්ම සඵලදායී අනාගතයක් බවට පරිවර්තනය වේවි.